අයිබෝන් හැමෝටම අද අපි ඔබත් එක්ක කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන රටවල් අතරින් නුදුරු අනාගතයේදීම සම්පූර්ණයෙන්ම මුහුදු ජලයෙන් යටවීමට නියමිතව තිබෙන දූපත් රාජ්‍යයක් පිළිබඳවයි මේ ස්වාධීන රාජ්‍ය ලෝකයේ තියෙන කුඩාම රාජ්‍යවලින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් හොඳයි අපි බලමු මේ කුඩාම රාජ්‍ය මොකක්ද කියලා ඊට කලින් ඔබ තාමත් අපේ නාලිකාව subscribe කරලා නැතිනම් ආරාධනා කරනවා subscribe කරලම එකතු වෙන්න අපිත් එක්ක බලමු අද අපි මේ කුඩා රාජ්‍ය පිළිබඳව මේ රාජ්‍ය හඳුන්වන්නේ ටුවාලු කියලා ටුවාලු යනු හවායි සහ ඕස්ට්‍රේලියාවේ අතරමැද පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන පොලිනීසියානු දූපත් රාජ්‍යය එරටේ ආසන්නතම අසල්වාසීන් වෙන්නේ කිරිබටි නාවුරු සහ පීජි යන රාජ්‍ය. හුණුගල් පරවලින් සෑදුණු දූපත් හතරකින්ද ස්වභාවික කොරල් පර වලලු පහකින්ද ටුවාලු රාජ්‍ය සමන්විත වෙනවා. ටුවාලු රාජ්‍යයේ වැසියන් සංඛ්‍යාව 12,373ක් පමණ වෙනවා කියලා මේ වෙනකොට ගණන් බලලා තියෙනවා. ටුවාලු රාජ්‍යයේ පැතිරී පවතින සැබෑ භූමි ප්‍රමාණය බැලුව විට නියත වශයෙන්ම ය වර්ග කිලෝමීටර 26ක් එහෙමත් නැත්නම් වර්ග සැතපුම් 10ක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ අනුව භූගෝල වශයෙන් ලොව ඇති හතරවන කුඩාම රාජ්‍ය වන්නේ ටුවාලු රාජ්‍යය. මීට වඩා කුඩා රාජ්‍ය තුනක් අපිට ලෝකේ හම් වෙනවා. එකක් තමයි වර්ග කිලෝමීටර 0.44ක් වූ වතිකානු පුරවරය. ඊට පස්සේ අපිට හම් වෙනවා වර්ග කිලෝමීටර 1.95ක් වූ මොනකෝ රාජ්‍ය සහ වර්ග කිලෝමීටර 21ක් වූ නාවුරු රාජ්‍ය. ටුවාලු රාජ්‍යයේ ඉතිහාසය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ටුවාලු කියන්නේ පොලිනීසියානු දූපත් රාජ්‍යයක් කියලා මම ඉස්සෙල්ලා කතා කරා. මේ දූපත් රාජ්‍ය කලින් හැඳින්වුවේ එලිස් දූපත් විදිහට. වසර 2000කට පමණ පෙර පොලිනීසියානුවන් විසින් මෙම දූපත්වල මුලින්ම පදිංචි වෙලා තිබුණා. 19වැනි සීවසේ අගභාගයේදී එක්සත් රාජධානියේ බලපෑම ලක්වන්නට මෙම දූපත්වලට සිද්ධ වුණා. 1892 ඉඳලා 1916 දක්වා කාලය තුල ආරක්ෂිත රාජ්‍යක කොටසක් වශයෙන් එලිස් දූපත් බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කළා. ඊට පස්සේ ගිල්බර්ට් සහ එලිස් දූපත් කොළනි 1916 ඉඳන් 1974 දක්වාද බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙලා බ්‍රිතාන්‍යයන් විසින් පාලනය සිදු කළා. 1978 වර්ෂයේදී පූර්ණ නිදහස ලැබූ ටුවාලු රාජ්‍ය ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා. ටුවාලු වල ආර්ථිකය ගැන කතා කරමු. ප්‍රධාන ආදායම මූලාශ්‍රය වන්නේ ධීවර ක්ෂේත්‍රයයි. කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරයද වැදගත් වෙන නමුත් සීමිත භූමි ප්‍රමාණය සහ යටිතල පහසුකම් වල සංවර්ධනයක් නැති නිසා මේක දුෂ්කර කාර්යයක් බවට පත් වෙලා තිබෙනවා. සාම්ප්‍රදායික ජීවන රටාව සහ යතුම් කෘෂිකර්මාන්තය වගේම මසුන් නැල්ලීම මත පදනම් වෙච්ච සංස්කෘතියක් සහ පොලිනීසියානු සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් තුළ මේ තුවාලු වැසියන් ජීවත් වෙනවා. තුවාලු රාජ්‍යයේ වැසියන්ගේ ප්‍රධාන ආහාරයක් ලෙසට ගන්න පුලාකා නැමැති ආවේණික පළතුරු වැවෙන බිම් පවා අද වෙන විට කරදියේ ජලයෙන් වැසී යාමේ තර්ජනයකට ලක් වෙලා තිබෙනවා. ටුවාලු වැසියන්ට කෘෂිකාර්මික ආර්ථිකයක් කියා දෙයක් නොමැති වෙන්න හේතුවක් වෙන්නේ ඔවුන්ගේ භූමියෙන් වැඩි ප්‍රමාණයක් කරදියේ ජලයෙන් වැසී යාමයි. ටුවාලු රාජ්‍යයේ දේශපාලනය ගැන කතා කරමු. ටුවාලු කියන්නේ වෙස්මිනිස්ටර් පන්නේ පාලන ක්‍රමයක් සහිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක්. ආණ්ඩුවේ ප්‍රධානියා පාර්ලිමේන්තුවෙන් තේරීපත් වන අගමැතිවරයයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක්ගෙන් සමන්විත වන අතර ඔවුන් වසර 4ක කාලයක් සඳහා මහජනතාව විසින් තෝරාපත් කරගොන් ලබනවා. ටුවාලු දේශයේ කඳුකර ප්‍රදේශ නොමැති තරම්. එහි මහා මාර්ග පද්ධතියම කිලෝමීටර 8ක් තරම් කුඩා වෙනවා. ටුවාලු රාජ්‍යයටම තියෙන්නේ එකම එක රෝහලක් විතරයි. ටුවාලු රාජ්‍යයේ උසම ස්ථානය මුහුදු මට්ටමේ ඉඳන් මීටර 4.5ක් වත් මුහුදු මට්ටමේ ඉඳන් අඩි 15ක් විතර වෙනවා. 1993 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුල සාගර ජල මට්ටම වසරකට අඟල් .2 බැගින් ඉහළ යමින් තිබෙනවා.
ඒතරම් ගණන් ගත යුතු දෙයක් නොවේයි ඔබට සිතෙන්නට පුළුවන්. ඔබට මතක නම් තුවාලු විදේශ ඇමතිවරයා වන සයිමන් කොෆේ 2021 වර්ෂයේදී කෝප් 26 පාරිසරික සමුළුව අමතන්නේ මේ ඡායාරූපය දැක්කින විදිහට දන හිස ගාවට ජලය බැහැගෙන. මෙය විනෝදයට සිදු කරන්නක් නොවන බව රටේ පවතින දැවෙන ප්‍රශ්නයට විසඳුම් ඉල්ලීම මේ තුලින් සංකේතවත් කළ බවත් ඔවුන් සඳහන් කරනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාමේ අවධානයට ලක්ව ඇති රටවල් වලින් එකක් ලෙස තුවාලු රාජ්‍ය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි ඒ අතරම ශ්‍රී ලාංකිකයන් වන අපද මතක තබා ගත යුතුයි ශ්‍රී ලංකාවත් දූපත් රාජ්‍යයක් බව. අනාගතයේ යම් දිනක අපටද මෙම අවස්ථාවට මුහුණ දීමේ අවස්ථාව උදා වන්නට පුළුවන්. හොඳයි. අද අපිත් එක්ක එකතු වුණු ඔබ සියලුම දෙනාට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ සුවිශේෂී තොරතුරු විශ්වයේ විශ්මිත අවකාශයන් පිළිබඳව කතා කරන්නට රැඳෙන්න අපත් එක්ක දිගටම අපේ නාලිකාව subscribe කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. සුබ දවසක්.